فاين كيفن دانيا تيسوس راكبورا ميرا تدوكيني LTT ترسواد إن مي أطر إيتر باترو بوميا مدباغات سريلانكا برجاتانتريك ساماجوادي جانراجي أدغارو جنادي بدي مايند راجبكش مديتومان دينكيه بيك راجتانتريك فيديش نيلا سانشاريكي ناناترو مي أطر إيتر باترو بوميا تا سامبرابتون مهتاي سوادين روباي نسيوسي أبي ساجيب لسا أوبتامي ميتان سريدري بات كارانتا سودانا واني مي مهتا بنبتا بندرناك جاتنتر غونتر بلبومي تولى رجي سيلوم ماتي امتي ورون ايوغيم فالات فالاناتن فالانين فالات سما ديشو فالانايكين ايوغيم ميراتي ادرني جانتا ونيوشني كرمين ديبيني بيبيدى فالديشو ولفاميني سيدى فاميني جانتا ميموتا ونبتا اتيكارو جانتي فتيتمان فيليجاني مبينوين ايدمانجي سامبرابتي سيدو ونبسام دكابالاغاني مسادها ميساني رندي سيدنا كاري අපට දැක ගන්නට හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂිත ගුවන් යානාවකින් මේ මොහොත වන විට අතිගරු ජනාධිපතිතුමන් විශේෂ ආරාධිතයන් සඳහා වන පර්යන්තය ආසන්නයට පැමිණෙමින් සිටින ආකාරය අපට තව ටික වේලාවකින් දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා දීර්ඝ කාලයක් තිස්සේ LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ග්‍රහණයට නතු සිටි මේ රටේ අහිංසක සිවිල් ජනතාව මුදවා ගනිමින් එවගේම මේ රටේ ජනතාව 30 වසරක් පුරා එක රැයක දුටු දෙවන්ත සිහිනය සැබෑ කළ මේ රටේ ජනතාවගේ ආදරණීය නායකයා මේ ජනතාවගේ උවමනාවන් ඉටු කරමින් රටට සාමය උදා කිරීම පිළිබඳ බලාපොරොත්තුව මේ රටේ ජනතාව බලාපොරොත්තු මොහොතටත් වඩා වේලසනින් මේ ජනතාවගේ නෙත්මානයට කැඳ වූ අතිගරු ජනාධිපතිතුමන් එතුමන් පිළිගැනීම වෙනුවෙන් ජනතාව මේ මොහොත වෙන විට බොහොම උද්‍යෝගයෙන් බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ රැඳී සිටින ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ අපේ පසුගිය කාල වකවානු තුල දුටුවා විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනි සේවය ලක්කන ගුවන්විදුලිය ඉදිරි ආරක්ෂක කලාපයේ දිගින් දිගටම රැඳී සිටින් LTT ත්‍රස්ස ගහණයෙන් මේ උතුරීතර මාතෘභූමිය නිදහස් කර ගැනීමේ දෙවන්ත විජයග්‍රාහි මෙහෙයුම් දාමය පිළිබඳව රට දැනුවත් කරමින් මේ කාර්යභාරයේ ප්‍රමුඛතම මාධ්‍ය වාර්තාකරණය ලෙස ඉදිරියම ගමන් කරමින් රැඳී සිටමින් අපි මේ රටේ ජනතාවට පැහැදිලි කළ අතිගරු ජනාධිපතිතුමන්ගේ සේනාධි නායකත්වය නිවැරදි දේශපාලන නායකත්වය ගරු ආරක්ෂක ලේකම්තුමන්ගේ නායකත්වය ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නායකත්වය ගරු පොලිස්පතිතුමන්ගේ නායකත්වය ඇතිව රට මුදා ගැනීමේ ගමන බොහොම සාර්ථක ලෙසින් ඉදිරියට ගමන් කරන ආකාරය මුළු ලොවම බිහිතියට පත් කළ මේ රටේ ජනතාවගේ ජන ජීවිතයේ මුළුමනින්ම කඩා බිඳ දැමූ මේ රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය වසර 30කින් පමණ ආපස්සට ඇද දැමූ LTT ක්‍රියාකාරීත්වය මුළුමනින්ම මේ බිමෙන් තුරන් කිරීමේ පණිවිඩයේ සුබදායක වාසනාවන්ත ආරංචිය මේ රටේ ගෞරවනීය ජනතාවට දැනගන්නට ලැබෙන අවස්ථාව ඉතාම ආසන්නයි අතිගරු ජනාධිපතිතුමන් මව්බිමට පැමිණීමෙන් අනතුරුව මේ පිළිබඳව නිල පණිවිඩය තමන්ගේ ආදරණීය ජනතාව වෙත දැනුම් දීමට සූදානමින් සිටිනවා ඔබට මතකයි LTT ත්‍රස්ස ක්‍රියාකාරකම් සමග මේ රටේ ජනතාවට තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතය හා බැඳුණු සියලුම බලාපොරොත්තු තමන්ගේ ජීවත් වීමේ අයිතිය තමන්ට මේ රටේ තමන් උපන් මව්බිමේ කැමති තැනක සැරිසරීමේ සරල අයිතිය පවා LTT ත්‍රස්සවාදීන් විසින් උදුරා තබාගෙන තිබුණ ආකාරය එවගේම අපි පහුගිය කාලවකවානුව තුල දුටුවා LTT පාලන ඒකක ලෙස ඕනිසින් වෙන් කර ඕනිසින් කොටු කර තබාගත් ප්‍රදේශවල අහිංසක සාමාන්‍ය සිවිල් වැසියන් අන්ත දුක් විඳින්මින් LTT ත්‍රස්ස ගහණේ රැඳී සිටි ආකාරය ඕනිසින් LTT ත්‍රස්සවාදීන් නිසා විඳි අනේක විද දුක් දෝමනස්යන් පිළිබඳව මේ ආදරණීය හමුදා රණවිරුවන් හමුවුණු හැම මොහොතකම ඔවුන් සමග කතා කළා ඒ වේදනාව ඔවුන් මුළු රටට ඉදිරිපත් කළා LTT නායකයා ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් විමුක්තිය සපයන බවට ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සෙවීම වෙනුවෙන් තමන් ආයුධ අතරගත් බවට ලෝකයාට ප්‍රචාරය කරමින් ලෝකයා තුල ගොඩනගමින් LTT ත්‍රස්ස තුල ඉතාම පැහැදිලි දුටුවා මේ සියලු තත්කන් ස්වකීය දේශපාලන ඉතා ගැඹුරෙන් වටහාගත් අතිගරු ජනාධිපතිතුමන් ජීවිතයේ ජන විඥානයේ සියලු තැන් ඉතා සංවේදී ලෙස මේ සියලු කාරණා අවබෝධ කරගනිමින් මේ මීට පෙර කිසිදු මේ
බොහොම වන්දනාරේ අපට රටේ ජනතාව ආචාර්ය එන් විසින්ගේ ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ හැඟීම් ජනතාවට අහිමි වෙලා තිබුණු භූමි කලාපය මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු ජීවිත මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු නිදහස යලි දිනා දුන් මේ ආදරණීය නායකයාට රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අද දවසේ මේ ස්ථානයට රැස් වුණු අත්පසේ බණ්ඩාරනායක ගුවන්තොටුපළට එකතු වුණු ජනතාව විසින් අතිගරු ජනාධිපතිතුමාට ලබා දෙන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ එල්ටීටී ත්‍රස්තවාදය සමග ජීවිතයේ සියලු දෑ අහිමි වෙමින් තමන්ට නිදහසේ ජීවත් වීම සඳහා වූ සාමාන්‍ය සරල මානව අයිතිවාසිකම පවා එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් ගිලගෙන තිබුණු මේ රට තුල එල්ටීටී ත්‍රස්තවාදය කියන වචනේ අපේ භාවිතයේ නිවත් කළ එල්ටීටී ත්‍රස්තවාදය කියන වචනේ මේ රටේ භාවිත ශබ්දකෝෂයෙන් ඉවත් කළ රටේ ජනතාවගේ සදාදරණීය නායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිවරුන් පිළිබඳව මේ රටේ දේශපාලන ඉතිහාස වංශාවලිය තුළ ස්වර්ණ වර්ණයෙන් නැතිනම් රන් අකුරින් මේ ඉතිහාස කතාව තුළ එතුමන්ගේ දේශපාලන ශ්‍රී නාමය පිළිබඳව ලියා සටහන් වන වාසේම මේ අප ජීවත් වන කලාපය තුළ විශේෂයෙන්ම මේ ලෝක දේශපාලනය තුළ මහා දෙවන්ත ප්‍රතාපවත් දේශපාලන චරිතයක් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මේ ප්‍රතාපවත් දේශපාලන ගමන පිළිබඳ තව සියවස් ගණනාවක් මේ ලෝකයා කතා කරාවි. අපි දුටුවා පහුගේ කාලවකවාන තුළ ලෝකයේ සුප්‍රකට ජනමාධ්‍ය ආයතන පවා මෙතුමන් මේ නිවැරදි දේශපාලන තීන්දු නිගමන ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් එතුමන් ගන්නා අභීත තීන්දු තීරණ පිළිබඳ මුළු ලෝකයාෙන් කතා කළා. ලෝක ජනමාධ්‍ය ඇතම් ආයතන මේ පිළිබඳව ඉතා මැදහත් සිතින් වාර්තා කරමින් මුළු ලෝකයාටම මේ වගේ දන්වා සිටියා. එල්ටීටී ත්‍රස්තවාදයේ කුරිරු බව ඒ ලේ පිපාසිත ප්‍රසිෂ්ඨවාදී ත්‍රස්තවාදය මේ රටේ ජනතාවගේ නිර්මාණයෙන් ඉවත් කළ මේ රටේ ජනතාවට නැවත වෙඩිහඳ නැසෙන රටක් නිර්මාණය කරන්නට තමන්ගේ දේශපාලන සියලුම කැපකිරීම කරමින් තමන්ගේ දේශපාලන ජීවිතය තුළ ගත හැකි සියලුම උදාගත් ආදරණීය නායකයාට රටේ ජනතාවගෙන් ලැබෙන උත්තමාචාරයේ ඔබට මේ පසුබිමෙන් මොහොතවර විට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙන්නේ ජනාධිපතිතුමා මොහොතවර විට රතු පලස මගින් ආදිතිභාවන හදවත් තුල සතුට පිබිදෙන උදායිරක් විවර කරනු මැන අපට අහිමි කළ නිදහස් නිවහල් අපේ රටක් නිදහස් නිවහල් අපේ රටක් නිදහස් නිවහල් අපේ රටක් Thank you.
සිටින්නට අත දිගු කරන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි පැලිකොට විද්‍යාලංකාර මහපිරිවෙනේ පරිවිනාදීපති කොළඹ හලාවත දෙදිදාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නායක ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය සපමිනි සම්භාවනීය පිරිස පංචශීලයේ පිහිටුවම වෙනුවෙන් මෙලඟට ප්‍රවිධි අනුශාසනා වෙනුවෙන් අපගේ නමස්කාර පූර්වක ඇරයුම බෙල්ලොංගල රාජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලංවිල විමල රතන නායක ස්වාමීන් වහන්සේට කලණීය විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවිනාධිපති අපේ අතිගෞරවනීය ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමින්දයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයන් අවසරයි අතිගරු ජනාධිපතිතුමනි මෙති අමතිවරුනි මේ අවස්ථාව අපිට සියලුම ලංකා වාසී ජනතාවට තවත් ඓතිහාසික අවස්ථාවක් වශයෙන් අපි සලකනවා. අපේ ගරු ජනාධිපතිතුමා රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් සඳහා විදේශගතව ඉඳලා අපේ ශ්‍රී ලංකාවට තවත් විශේෂ වරප්‍රසාද ලබා දීලා මේ ලංකාවට මේ භූමියට පය තැබූ අවස්ථාව වසර 30කට ආසන්න කාලයක් කුරිරු ත්‍රස්වාදයෙන් පීඩාවට පත්වලා තිබුණු මේ රට ත්‍රස්වාදයෙන් නිදහස් කරගත් අවස්ථාවට සැපත් වීම ඇත්ත වශයෙන්ම ඓතිහාසික අවස්ථාවක් වශයෙන් අපි සලකනවා. ඔබතුමා මේ මාතෘභූමියට පය තැබූ අවස්ථාවේදී මේ මාතෘභූමියට නමස්කාර කරලා ඔබතුමා නලල තියලා ඒ ගරුත්වය ලබා දීලා තමයි ඔබතුමා මේ ස්ථානයට දැන් පැමිණුනේ. මේ මාතෘභූමිය එක කොටසකට එක ජනතාවකට එක කණ්ඩායමකට බෙදාගත හැකි එකක් නෙමෙයි. මේ මාතෘභූමිය සිංහල දෙමළ මුස්ලිම් ඒ වගේම බෞද්ධ ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ආදී සියලුම ජනතාවගේ මාතෘභූමියයි මේ. ඒ උතුම් සංකල්පය තුළ තමයි ඔබතුමා ජනාධිපති ධුරය භාරගත් අවස්ථාවේ සිට ක්‍රියා කළේ. මේ මාතෘභූමිය මම ත්‍රස්වාදයෙන් මුදා ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව.
ඒ දැඩි අධිෂ්ඨානය ඒ නායකත්වය දේශපාල නායකත්වය මුදුන් පත් කර ගැනීමට මේ රටේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රණවිරුවන් ජීවිත කැපකිරීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් මේ මොහොත දක්වාම ක්‍රියා කරලා අද මේ රට ත්‍රස්වාදය නිදහස් කර ගැනීමට ඔබතුමාගේ ඒ පෞරුෂය විශේෂයෙන්ම වැදගත් වුණා. ත්‍රිවිධ හමුදාවේ ඒ රණවිරුවන්ගේ කැපවීම ඒ අයගේ සැලසුම් මේ සියල්ල අනුව ඒ නිසා ඔබතුමා අද මේ රටට තමන්ගේ මව්බිමට පා තැබුවේ මේ ජාත්‍යන්තර කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ මේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ නිදහස ත්‍රස්වාදයෙන් නිදහස ලබාගෙන එමනු අවස්ථාවක මේක ලෝක ජනතාවට විශාල පණිවිඩයක් ලබා දෙන අවස්ථාවක් හැටියට සලකනවා. ලෝකේ බලවත්ම රටවල් මේ ත්‍රස්වාදය ගැන කතා කරමින් ත්‍රස්වාදය නැති කරන්න ඕන කියලා කතා කරමින් අපි වගේ පුංචි රටවල් වල ත්‍රස්වාදය පිළිබඳ විවිධ තහංචි දමමින් ක්‍රියා කරන අවස්ථාවේ තවමත් මේ ලෝකෙට විශාල ආදර්ශයක් දීලා පූර්වාදර්ශයක් දීලා ත්‍රස්වාදය නැති කළ හැක්කේ කෙසේද කියන බව මුළු ලෝකයටම පෙන්නපු අවස්ථාවක්. මං හිතන්නේ ඒ අවස්ථාවත් මේ ත්‍රස්වාදය නැති කරන්න පුළුවන් කමක් නැහැ කියන එක මෙතෙක් කල් හැම කෙනෙක්ම කියූ කතාව ව්‍යර්ථ කරලා අපේ රණවිරුවන් ඒ ජයග්‍රහණය ලබා දීලා තිබෙනවා. ඒ ජයග්‍රහණය සාර්ථක වීමට ඔබතුමාට තවත් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්න තිබෙනවා. මේ පැමිණිච්ච ජනතාව ඔවුන්ගේ ජීවිතය ගොඩනැගීම සඳහා ඔවුන්ට සැකෙන් බියෙන් තොරව නිදහස්ව මේ රටේ ජීවත් වෙන්න උගලන් ඒ අයගේ ජීවන තත්ත්වය නගා සිට වීමට අපි හැම කෙනෙක්ම සියලුම මැති ඇමතිවරුන් සියලුම මේ රටේ ජනතාව එකට එකතු වෙලා ભેදයක් නැතුව දේශපාලන ભેදයක් නැතුව ඔවුන්ව රැකගන්න ගරුතර මහා සංඝරත්නය ඒ වගේම අන්‍ය ආගමික පූජකතුමන්ලා හැමදෙනාම එකතු වෙලා මේ ජීවිත ගොඩනැගීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒ සඳහා අපි සියලු දෙනාම කැපවෙමු. ඔබතුමාට ඒ සහයෝගය ඒ ශක්තිය ඒ නායකත්වය තිබෙනවායි කියන එක විශේෂයෙන් මතක් කරමින් ඒ සඳහා රත්නත්‍රයේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා. ඉදිරි කටයුතු සාර්ථක කරලා මේ රටට සාමය සෞභාග්‍ය උදා කිරීම සඳහා ශක්තිය හා ධෛර්යය රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා කියලා ගරුතර මහා සංඝරත්නය මේ වෙලාවේ පිරිත් දේශනා කළා. ඔබතුමන් ඇත්තට ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුද්ධෝ විජ්ජාචරණම්පං සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ පනීතං යදජ්ජගා සක්‍යමුනි සමාහි පරිත්තස්සානු රජයට ත්‍රිවිධ හමුදාවේ ආදරණීය රණවිරුවන්ට සිත්පිරිත් සත්ගායනා කොට ආශිර්වාද කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් ජෝදානයේ රාජ්‍යතාන්ත්‍රික නිල සංචාරය නිවා කිරීමෙන් පසුව ක්‍රිස්තියානි ආගමික වතාවත් ආරම්භ කිරීමට සූදානම්. ඒ වෙනුවෙන් අපගේ ගෞරවනීය ඇරයුම ඇන්තනි පින්තෝ පියතුමන් වෙත. මේ රට නිදහස කරා තව දුරටත් ගෙන යාමට අවශ්‍ය සුද්ධාත්ම බලය ශරීර සනීපය එතුමන්ට ලැබෙන්න කියලා අපි වාසයෙන් බගයත්පත්ව ඉල්ලා සිටිමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි
ඔබගේ ශ්‍රී නාම ප්‍රතිස්ථා වේවා ඔබගේ රාජ්‍ය පැමිණේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව සිට වේවා ඔබගේ නිදා භෝජනය අද අපට දාණය කළ මැනව අප පැමිණේවා අදත් කතා කරලා තියෙනවා බලයක් තිබෙනවා කියන එක ශක්තිමත් කරලා තිබෙනවා අති කරු ජනාධිපතිතුමනේ ඉන්දු පූජකතුමෙක් ඇටියට අපි ඔබට නමස්කාර කරනවා කාරණාව මේ ආගම බේත ජාති බේත පක්ෂ බේත කුල බේත නැතුව මේ ක්‍රියාත්මක වෙන මේ සේවය අගනා සේවයක් බවත් මේ රටට නැවත මේ වගේ යුද්ධයක් ඇති වෙන්නට ඉඩ තියන් නැතුව ඔබතුමාගේ ඉදිරි කටයුතු ඒ ආකාරට සාර්ථක වෙන්න ඕනේ කියත් අපි විශේෂයෙන් අපි இந்து දෙවිඳුන්ගෙන් අපි ප්‍රාර්ථනා කරනවා අතිකරු ජනාධිපතිතුමනේ ඇත්ත වශයෙන් අදවතින් මම මේ දේ කියන්නේ අපි රටේන සියලුම පින්වත් දරුවෝ දන්නවා මේ රටේ සාමයක් උදා වෙන්න ඕනේ කියා නිතරම කතා කරන ස්වාමි කෙනෙක් මම එහෙනම් ඒ සාමය හද උදා වුණා කිව්වා නම් ඊට වඩා දෙයක් අපේ රටේ කාටවත් නැහැ කියලා තමයි කියන්නට ඕනේ අතිකරු ජනාධිපතිතුමනේ ඔබේ මෙහෙම ශක්තිමත් කාර්යාව නැවත නැවත ඔබතුමාට සියලුම දෙවිඳුන්ගේ ආශිර්වාද ලැබිලා ඉදිරියට ගමන් කරන මේ ගමන සාම ගමන සාර්ථක වෙලා ආයි මේ ලංකාවේ ඉතිහාසයේ ඉදිරියට යුද්ධයක් නැත්නම් සස්තවාදී කියන මෙම වචනෙට ඉඩ තියන් නැතුව ඉදිරියට එන අපේ පරපුරක් බේරගෙන අපිට මඟ පෙන්වන්න ඕනේ කියා මේ මොහොතේ විශේෂයෙන් ඔබගෙන් මං ඉල්ලීමක් සිදු කරනවා එනම් இந்து පූජකතුමා වෙන අපි ඇතුළු මේ රටේ ජීවත් වෙන இந்து ගැටිමතුන් මගේ මාර්ගයෙන්ම ඔබට මේ ආශිර්වාද ලබා දෙනවා මේ ආශිර්වාද ලබාගෙන ඔබතුමා දීර්ඝායුෂයක් ලබාගෙන ඉදිරියට මේ කටයුතු සාර්ථක කරගෙන යන්න ඕනේ කියා අපි ප්‍රාර්ථනා කරමු ආනන්දමානන්දකරම් ප්‍රසන්නම් ඥානස්වරූපම් නිජබෝධරූපම් යෝගීන්ද්‍රමීඩ්‍යම් භවරෝග්‍ය වෛද්‍යම් ශ්‍රීම් සද්ගුරුම් නිත්‍යම් මගම් භජාමගේ ගුරු බ්‍රහ්මා ගුරු විෂ්ණු ගුරු දේවෝ මගීශ්වරා ගුරු චාචාත් පරබ්‍රහ්මම් දස්මෛ ශ්‍රීම් ගුරුවේ නමහ කම්ස කම්සාය විත්මගේ පරම කම්සාය ධීමගේ දන්නෝ කම්ස ප්‍රචෝදයාදි ඕම් ශාන්ති 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 අපගේ ගෞරවනීය ස්තුතිය Hindu ආගමික ආශිර්වාදයේ වෙනුවෙන් කනගරත්න කුරුකල් තුමානන් වෙත මීළඟට අතිගරු ජනාධිපතිතුමන්ට ඉස්ලාම් ආගමික ආශිර්වාදය සදහා අපි ගෞරවෙන්නිතුව ආරාධනා කරනවා නියාස් මෞලවිතුමන්ට ඕල් බිල්ලාහි මිනස් ෂයිතානිර් රජී රට ජාතිය වෙනසු එල්ටීටී යක්ෂ පිරිස සොන් වලටම යවා කොටි යන නාමයම අතුගාදම උතුරේ ජාතියක් බේරා මුළු රටම බේරා දුන් ජයයි ඒ ජය අල්ලාහ් අක්බර් කෙසේ පුති පුදන්නද කියා මේ සුන්දර උදෑසන මා කුමක් කියන්නද කියා මගක් නොදැන සිටිමි ජනාධිපතිතුමනි මේ අවස්ථාවේ ප්‍රීතිය වැඩි වී නිසා මට පොඩි අවසරයක් දෙන්න දුටු අපේ මේ රජතුමෝගේ ඒ ගීතෙන් ගීත ඔබට සකස් වන ආකාරයට කියන්න අවස්ථම ඔබතුමා මේ අවස්ථාවේ රවුල ගිනි ගන්නකොට සුරුට්ටුවට ගින්දර ඉල්ලෝ වගේ
එළුව තෙමෙනවා කියලා දිව්‍ය ඇඬෝ වගේ සමහර නායකයෝ ලෝකවට පියාඹමින් සිවිලියන්ස් ගැන කඳුළු සලනවා. ඔබතුමා නිර්වීතව විදේශගත වෙලා නැවතත් රටට පිවිසුන අවස්ථාව ජයම්ම ජබ ලැබුණා. දිනිය මහා සංඝරත්නයෙන් අවසරයි. කෝවිල්, පන්සල්, පල්ලි හැම තැනම මහජනයා ඒක රාශී කළා. මේ අසරණ වෙච්ච ජනතාවට සුඛිත මුඛිත කරන්නත් පරලෝකීය සොල්දාදුවන්ගේ නිවෙස්වලට උපකාර වෙන්නත් ඒ වගේම අංග විකලව ආබාධිත වෙච්ච සෙබළුන් බලා ගන්නත් ඒ වගේම රටේ සංවර්ධනය කරන්නත් ශ්‍රීමත් ජනාධිපතිතුමාට අපි කවුරුත් එකතුව අරමුදලක් ආරම්භ කිරීමට ශක්තිය බලය ලබා දෙමු. දුප්පත් මිනිස්සුන්ට මුද්දරයක් ඇවලයි අරමුදලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේ ලංකාවාසී ජනතා මේ පින්බිමින් බිහිවීමේ ප්‍රවෘතියත් මේ සමග ජනතාවද ත්‍රස්තවාදයෙන් මව්පිම මුදා ගැනීමේ විජයග්‍රහණය සමරති. දශක 3කට අධික කාලයක් මිනිමරු ප්‍රභාකරන් රටට අත්කර දුන් භීතිය අවසන් කිරීමට හැකිවීම පිළිබඳව එම ජනතාව ප්‍රීතිඝෝෂා පවත්වති. අයිවන් සැබෑම නිදහස් ශ්‍රී ලංකාවකට සැබෑම වීරයෙකුගේ සම්ප්‍රාප්තියද සැප බලා සිටියා. අප පමණක් නෙවෙයි මුළු ලෝකෙම එදෙස බලා සිටිනටයි අප විශ්වාස කරනවා. අධිකරණ ජනාධිපතිතුමන් මේ නිදහස් ශ්‍රී ලංකාවට නැවත ප්‍රවේශ වීමේ සජීව විකාශය සඳහා අප ඉඩකඩ ලබා දුන්නේ අපේ වර්ල්ඩ් ටුඩේ සංගරාව මදක් පස්සෙකට ළමින්. නමුත් ඒ ආරම්භ කරන්නට දැන් වේලාව ඇවිල්ලා. ලෝකෙම අප දෙස බලා සිටිද්දී අපටත් බලා සිටින්නද ලෝකයක් තිබෙනවා. ලදිසිල මහත්ම අයිවන් ඒක අපි කිව්වේ රාජපක්ෂ නැමති යෝධ පක්ෂියා ලෑන්ඩ් කළා. පපග්‍රහණ නිවාරණම් සියලු දෝෂ නිවාරණම් සබ්බ රෝග විනාශති. එතකොට දැන් ඒ එක්කලම ඉතින් අද වැයෙනවා අනිච්චාවත සංඛාරා. අපිට විස්තර කියන අමාරුයි. ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරයි. උන් රටම් බලන් ඉන්නවා. ඒකයි ගමින් ගමට දොරින් දොරට සියලුම මම හිතනවා හැම බිම් අඟලක්ම මේ අවස්ථාව වෙනකොට ජරන් ඩාල් මේ ඔක්කොම හෙම්බත් වෙලා බැටකාපු ඉන්දිය ජනතාව ඉල්ලුවේ හොඳ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ නායකත්වය දෙන්න පුළුවන් මහත්වරයලට සෝනියා ගාන්ධිලාට කර කියා ගන්න දෙයක් නැති වෙලා හිටියා. මොකද උන් තමිල්නාඩුවේ දේශපාලනයට යට වුණා. මොකද මහා ආශයට හේතු වෙ කියලා අලුතෙන් අපට ආදර්ශ වා දන්නවා දීපර දින්දයා මොකක්ද වුනේ කියලා. මං දැන්නේ තිබෙනවා. මොකද මේ කොහොම පක්ෂ දැන් මේගොල්ල කාටවත් තම ආරා ආකාශයේ නැගී ඊරින්ගේ යශෝ ගීතයයි.
ලක්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි ලක්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි අපේ බෝදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි ආද සිංහලේ ඒ වීර මුතුන් දෙයෙන් සාගර දශක තුනක් තිස්සේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ රට පුරා ව්‍යාප්ත කළ කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදී වූ රැසක් හමුදා ප්‍රහාරවලින් මරණයට පත් වෙති. ඔවුන්ගේ අවසානයත් සමග මව්බිම එකම දජයක් යටතට පත්ව තිබේ. මෙම විජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එඩිතර තීරණයකට අනුව ක්‍රියාත්මක වූ ඓතිහාසික මානුෂීය මෙහෙයුමේ ප්‍රතිඵලයකි. වෙළුපෙළේ ප්‍රභාකරන් උත්සාහ කළා වසර 30ක කාලයක සිට තමන්ගේ ඊලාම් රාජ්‍ය උදා කරගන්නට. එය සිහිනයක් බවට පත් කරමින් අපේ ආරක්ෂක හමුදාවන් අද දවසේ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. විශේෂයෙන්ම වෙළුපෙළේ ප්‍රභාකරන් තමන්ගේ සිහින ඊලාම් රාජ්‍ය පිළිබඳව සිහින බැව්වා. නමුත් ප්‍රභාකරන්ට ඒ සිහිනය උදා කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ප්‍රභාකරන් ඇතුළු කොටි නායකින් සියලු දෙනාම අපේ රණවිරුවන්ගේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වුණා. මේ ඒ පිළිබඳව කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් හමුදා ප්‍රහාරයකින් අද පෙරවරුවේ මරණයට පත් විය. ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනිද හමුදා ප්‍රහාරයකින් මිය ගියේය. ඔහු චාල්ස් ඇන්තනි බලකායේ නායකයා ලෙස කොටි ගුවන් ප්‍රහාරක අංශය පිහිටුවීමට මූලික විය. මුහුදු කොටි නායක සුසේද හමුදා ප්‍රහාරයකින් මිය ගියේය. LTT දේශපාලනංශ නායක නඩේෂන් සහ ඔහුගේ බිරිඳද මරණයට පත් වූහ. හමුදා ප්‍රහාරයෙන් මිය ගිය පොට්ටු අම්මාන් කොටි සංවිධානයේ බුද්ධිංශ නායකයයි. කොටි සංවිධානයේ සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානි එස් පුලිදේවන්ගේ මලසිරුරද හඳුනා ගැනින. කොටි සංවිධානයේ වත්මන් පොලිස් ප්‍රධානී ඉලංගෝද හමුදා ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් විය. කොටි සංවිධානයේ සන්නද්ධාංශයෙන් විශේෂ නායක රමේෂ්ද හමුදා ප්‍රහාරයට ගොදුරු විය. LTT සන්නද්ධාංශයේ නායක බානුගේ මලසිරුරද සොයා ගැනින. කොටි සන්නද්ධාංශ නායකයන් වන ජේම් සහ ලක්ෂ්මන්ගේ මලසිරුරද හමු වී තිබේ. චාල්ස් ඇන්තනිගේ මිත්‍රයෙකු වන සුධර්මන් බුද්ධ්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නායක තෝමස් ජ්‍යෙෂ්ඨ මුහුදු කොටි නායක ශ්‍රීරාම් කොටි කාන්තා බලකායේ ප්‍රධානී එසිජා රාවි කොටි සංවිධානයේ බුද්ධ්‍යංශයේ නියෝජ්‍ය නායක කපිල් අම්මාන් කාන්තා පුහුණු වංශයේ භාරව කටයුතු කළ අජන්ති කොටි සංවිධානයේ මෝටාර් ප්‍රහාරක ඒකකයේ භාර වර්ධා කොටි නායකයාගේ ලේකම් පුදියවන් කොටි විශේෂ ඒකකයේ නායක ජෙනාර්දන් හමුදා ප්‍රහාර හමුවේ මරණයට පත් වූහ. ප්‍රභාකරන් නැතුරු කොටි නායකයන්ගේ අවසානය පිළිබඳ සටහන් කරන මොහොත. ප්‍රභාකරන් තමන්ගේ ඊලාම් රාජ්‍ය උදා කර ගැනීම සඳහා තමන්ගේ සහචරයන් සමග එකතුව ඒ ගමන ඉදිරියට ගියා. එය සිහිනයක් බවට අද පත් වෙලා තිබෙනවා. වෙළුපිල්ලේ ප්‍රභාකරන් පිළිබඳව ජාතික නාලිකාව තබන කෙටි සටහනක්. කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ලෝකේ ගරිල්ලා නායකයන් අතර ප්‍රසිද්ධියට පත් වූයේ ම්ලේච්ඡ භූත, ක්‍රූරතර භූත මිනිස් ඝාතකයෙකු ලෙසයි. පසුගිය දශක තුන තුළ ඔහුගේ නියෝගයේ පරිදි කොටි සමාජිකයන් දහස් ගණනක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. ඉතිරහා නැගෙනහිර යෝන පරපුර පමණක් නොව ගැබිණි මව්වරුන් පවා මිනිස් බෝම්බ ලෙස යොදා ගනිමින් කොටි නායකයා සමස්ත ලෝකයටම ප්‍රදර්ශනය කළේ සිය ම්ලේච්ඡ බවයි. ප්‍රභාකරන්ගේ දෙමළ ඊලාම් සිහිනය මේ වන විට පොඳ වී අවසන්. ශ්‍රී ලංකාව අස්ථාවර කළ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරය නිසා රාජ්‍ය නායකයන් දෙදෙනෙකු සහ අහිංසක සාමාන්‍ය වැසියන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් වුණා. 1954 නොවැම්බර් මාසේ 26 වැනි දින උපන් ප්‍රභාකරන් මේ වන විට 54 හැවිරි තත්ත්වය. 1972 වන විට කොටි සංවිධානයේ පිහිටුවාගත් ප්‍රභාකරන් ඉන් වසර 3කට පසු පැරණි රිවෝල්වරයකට තමා විසින්ම තනාගනු ලැබූ වෙඩි උණ්ඩ ගබඩා කර යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා මහතාගේ ජීවිතය පිළිගත්තේ ඔහු විෂ්ණු දේවාලයකට යමින් සිටියදීය. දොරයප්පා මහතාගේ ලේවලින් සමාරම්භක මිනිමරු සටහන ලියාතැබු ප්‍රභාකරන් 1991 දී ඉන්දියා අගමැති රජීව් ගාන්ධි මහතාගේ නමත එම ලැයිස්තුවට ඇතුළත් කළා.
ලෝකයේ සම්මත කිසිදු ධර්මයකට නීතියකට හෝ චාරිත්‍රයකට හෝ අවනත නොවි ප්‍රභාකරන් තම එකම භාෂාව වෙඩි හඬ බවට පත් කරගත්තා. මෙසේ වසර 30ක් තිස්සේ එළ දෙරණ මත රුධිර ගංගා මැවූ කොටි නායකයා මිතික් සහභාගී වී ඇත්තේ එකම එක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඉන්දියාවේ සුප්‍රකට ලේඛකයෙකු වන එම් ආර් නාරායන් ස්වාමි ඉන්සයිට් ඇන්ඩ් ඉලිසිව් මයින්ඩ් නමැති කෘතියෙන් කියා සිටියේ නෝර්වේ මැදිහත් වීමෙන් 2002 වසරේ ඇති කරගත් සටන් විරාමය නිසා ප්‍රභාකරන් සිය ඊලාම් රාජ්‍ය සිහිනයේ එලිපත්තටම පැමිණි බවයි. එහෙත් දසදහස් වාරයක් පුරන්දු කඩකිරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මැදේ සිව් වසරකට පසු එම ඊනියා සටන් විරාමයේද පිදවැටුණා. කොටි සමාජිකයන් අතර ප්‍රේම සබඳතා දානම් කර තිබියදී කොටි නායකයනට පමණක් බලපෑතින පරිදි එම නීතිය පවා වෙනස් කළ මෙම ත්‍රස්තවාදියා මදිවදනී සමග විවාහ වුණා. ඔහුට දාව උපන් පුතුන් දෙදෙනෙකු සහ දියණියක පවා ත්‍රස්තවාදයේ සංකේත බවටයි පත් වුණේ. ප්‍රභාකරන් උතුර හා නැගෙනහිර දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන දැඩි වද හිංසා පමුණුවා කොටි සංවිධානයට බඳවා ගත්තා. එහෙත් එම දරුවන් විඳි දුක් වේදනා තම දරුවනට නොදීමට තරම් ප්‍රභාකරන් ආදරණීය පියෙකු වූයේ කෙසේදැයි දරුවන් අහිමි වූ උතුර නැගෙනහිර දෙමාපියන් අද ප්‍රශ්න කරනවා. තම දරුවන්ගේ පමණක් අනාගතය සුරක්ෂිත කිරීමට සියලු ප්‍රයත්න කරමින් මෙම නිර්ලජ්ජිත මිනිමරුවා උතුර නැගෙනහිර දරුවන් දහස් ගණනකගේ අනාගතය අනාරක්ෂිත කර අඳුරට දැම්මා. අති අමානුෂික මිනිස් ඝාතකයෙකු ලෙස ඉතිහාසගත වූ ප්‍රභාකරන්ට සිය ඊලාම් සීනය සැබෑ කර ගැනීමට ඉතිහාසය පිට තබා නැහැ. සමස්ත ජනතාවම භීතියට පත් කරගෙන සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් වීරු මිනිසාගේ මිය යාම සැලවීම සමග මුළු රටම රතිඤ්ඤා හඬින් සහ ප්‍රීති ഘോഷාවලින් ගෙගුම් දෙයි. දෙවිනපුර ජනතාව වීදි බැස ප්‍රීති ഘോഷා පවත්වමින් සතුටු බව අප ප්‍රදේශීය වාර්තාකරුවෝ පවසති. මගදීපස රැසූ ජනතාව කැවුම් කිරිබත් ඇතුළු රස කැවිලි වලින් සංග්‍රහ කරමින් මෙම ඓතිහාසික සංග්‍රාම ජයග්‍රහණය මහත් හරසරින් සැමරුවහ. Thank you.
විපක්ෂ නායකතුමා කොහෙද ඉන්නේ? අද විපක්ෂ නායකතුමා මේ රට බෙදන්න වෙන් කරන්න න්‍යාය පත්‍රය දපු නෝවේ රාජ්‍ය සංචාරකගේ විපක්ෂ නායකවරයාට ඕකද කාර්යභාරය. විපක්ෂ නායකට මීට වඩා කාර්යභාරයක් තියෙනවා. අද ජනාධිපතිතුමා මේ නිදාස් කළා දුන්න දේශය යලි ගොඩ ගන්න උතුරේ වසන්තයත් එක්ක ජනාධිපතිතුමායි කත්වැල් බැඳගෙන මේ රටට ආදරය කරන නායකෙක් වගේ හැසිරෙන්න ඕනේ. ජීවත්වීමට ඉඩකඩ ලබා දීලා තියෙනවා. ලැබුණ ලොකුම දෙයක් මොකද මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගත්තේ සියලු පියවරන් මේ අත ජීවත් වෙන සිංහල මුස්ලිම් බර්ග බැල සියලුම දඬ කොට තද දිනලා ඉවරයි. මේකෙන් වැඩියම දිනුනේ දෙමළ ජනතාව. සැබවින්ම මේ රට අපේ එකම ධජයක් යට සිනාසෙන දවස අද සිට ආරම්භ වෙනවා. මේ වසර 30ක කාලයක් තිස්සේ පැවති කුරිරු යුද්ධේ නිමවටපත් කරන බව ජනාධිපතිතුමන් පොරොන්දුවක් වශයෙන් නිරන්තරයෙන් ලබා දුන්නා. එසේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන අතරතුර විවිධාකාර වූ වැදගත් ප්‍රකාශයන් ජනතාවට ඉදිරිපත් කළා. ඒ වගේම එතුමා විවිධ ඉල්ලීම්නුත් කළා. මේ ඒ වගේ කෙටි සටහනක්. අපේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් උපහාරය දක්වන්නට මේ සිංහ කොඩිය නැවත වාරයක් දේන්දුව දෙවුන්දර තුඩුවේ ඉඳලා හේදුරු තුඩුව දක්වා ලෙලවන්නට සෑම ගේකම සිංහ කොඩිය දාලා මේ රටට ජයග්‍රහණය පතන්නේ රණවිරුවන්ට ජයග්‍රහණය පතන්නේ මේ ජාතියට ජාතික කොඩියෙන් ගෞරව කරන්නේ කියන ඉල්ලීම කරමි. ඔබ සියලු දෙනාටම ජය වේවා. වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උසස්යෙන් ප්‍රදානය කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔවුන් දැනට කරන තනතුරු වලින් ඊළඟ තනතුරට උසස් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි. මේ අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජෙනරාල් තනතුරටත්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාකුඩ මහතා අද්මිරාල් ධූරයටත්, ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් රොෂන් ගුණතිලක මහතා එයා චීෆ් මාර්ෂල් තනතුරටත් උසස් කනු ලැබ ඇත. මේ විජයග්‍රහණය පිළිබඳ තවත් බොහෝ තොරතුරු අප සතුයි. රැඳී සිටින්න ජාතික නාලිකාව සමගින්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන ජාතික නාලිකාවේ විශේෂ වාර්තාකරු සමන් කුමාර රාම්වික්‍රම. වසර 30කට ආසන්න කාලයක් ජීවිත දස දහස් ගණනින් ගිලිගනිමින් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට ත්‍රස්තවාදය ව්‍යාප්ත කළ LTTE නායකයා ඇතුළු LTTE ජ්‍යෙෂ්ඨයන්ගේ අවසානය මෙලෙස සිදු වී තිබෙනවා.
අද මරමුවට පත් වූ එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ මලසිරු මෙවැනි ස්ථාන 6ක මෙලෙසම විශාල වශයෙන් ගොඩගසා තිබෙනවා. අද උදෑසන පළමුවෙන්ම මරමුවට පත් වූ එල්.ටී.ටී.ඊ. නායකයා වූයේ ප්‍රභාකරන්ගේ පුත් චාන්ස් ඇන්ටනී. මේ ඡායාරූපය ඔහු ජීවත්ව සිටියදී ගන්නා ලද්දා. චාන්ස් ඇන්ටනී මරමුවට පත්ව තිබුණේ කරයාමුල්ලි වයක්කාල් කලප උපදේශයේදී වම් ඇසට පහලින් වැදුණු හමුදා වෙඩි ප්‍රහාරයකින්. ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ. නායකයා ලෙස මං කර තිබූ චාර්ල්ස් ඇන්ටනී මරමුවට පත්වීම ඊළඟ පරම්පරාවටද එල්.ටී.ටී.ඊ. ගමන් නොකිරීමක් ලෙස හැඳින්විය හැකියි. කෙසේ වෙතත් චාර්ල්ස් ඇන්ටනී මෙලෙස මරමුවට පත්වීම අනාගතයේදී තවත් ප්‍රභාකරන් කෙනෙකු බිහිවීමද වීමයි. එල්.ටී.ටී.ඊ. සම්පූර්ණ ජීවයම බිඳවැටීමයි. චාර්ල්ස් ඇන්ටනී ළඟ තිබූ ගමන් මළුවේ රුපියල් ලක්ෂ ගණනක මුදල් නෝට්ටුද යුධ හමුදාව සොයාගත්තා. එම මුදල් නෝට්ටු ඉතා සුරක්ෂිත ලෙස අහුරා තිබුණා. චාර්ල්ස් ඇන්ටනී සමග රත්න මාස්ටර් නැමැති එල්.ටී.ටී.ඊ. නායකයාද මරමුවට පත්ව තිබුණා. එල්.ටී.ටී.ඊ. සියලු නවීන තාක්ෂණික කටයුතු භාරව ක්‍රියා කර ඇති මහා මුලකරු ලෙසයි රත්න මාස්ටර් සැලකෙන්නේ. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත දහම වුණා. එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායකයා වන නඩේෂන් හා උපනායකයා වූ පුලිතේවන්ගේද මලසිරුරු හමුදාව සොයාගත්තා. සුසේ කොට්ටුවම්මාන් බහනු යන ඉතුරුව සිටි එල්.ටී.ටී.ඊ.ඒ. සියලු ජ්‍යෙෂ්ඨ නායකයන් අද සවස් වන විට හමුදා ප්‍රහාරවලින් මරුමුවට පත් වුණා. ශංකර්ගේ බිරිඳ වූ සුභා ඇතුළු එල්.ටී.ටී.ඊ. නායිකාවන්ද හමුදා ප්‍රහාරවලින් මිය ගියා. හමුදා ප්‍රහාරවලින් මරුමුවට පත් වූ එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ මලසිරුරු නිශ්චිතව හඳුනාගෙන අනන්‍යතාව තහවුරු කිරීම තවදුරටත් සිදුවෙනවා. හඳුනා නොගත් එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ මලසිරුරු තවත් සැලකිය යුතු ප්‍රමාණයක් පවතිනවා. එල්.ටී.ටී.ඊ. නායකයන් මියගිය ස්ථානවල සිට පිටතටගෙන ඒමේ කටයුතු සහ සෝදිසි මිනුම්ද අකණ්ඩව සිදුවෙනු දැකගත හැකි. එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරමුවට පත් වූ ස්ථානයේ සැලකෙන ප්‍රදේශයයි මේ. අද අලුයම යුද හමුදා ගිලන් රථයකට මේ ස්ථානයේදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් ද එල්ල කළා. එම ප්‍රහාරයෙන් ගිලන් රථය ගිනිගෙන තිබෙනවා. ගිලන් රථය පැහැරගෙන කිසියම් එල්.ටී.ටී.ඊ. නායකයන් පිරිසක් රැගෙන යාම එහි අරමුණ වී තිබෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාර 6ක්ද අද උදෑසන සුදිසි මෙහෙයුම් සිදු කළ බටපිරිස වෙත එල්.ටී.ටී.ඊ. එල්ල කළා. ඇතැම් එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ මලසිරුරු හඳුනාගත නොහැකි පරිදි පිළිස්සී තිබෙනවා. DNA පරීක්ෂණ මගින් එවැනි මලසිරුරුල අනන්‍යතාව තහවුරු කිරීමට නියමිතයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කරයාමුල්ලි වයික්කාල් සිට. ඔබත් අදම හජ් ටික්ටිකෝසකන් පැකේජ අරගන්න. තවත් දේශපුවත් කිහිපයක්. තමන් කොටි ග්‍රහණයෙන් මුදා ගැනීම පිළිබඳව එල්.ටී.ටී. සිරකරුවන් බවට පත්ව සිට පැමිණි සාමාන්‍ය වැසියෝ ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍යයටත් ආරක්ෂක අංශවලටත් සිය ප්‍රණාමය පුද කරති. ත්‍රස්තවාදීන් යටතේ ජීවත් වූ කාලය තුළ විදී අනේක වදබන්ධන මේ පිරිස සිහිපත් කරන්නේ තවමත් හැඬු කඳුලෙනි. ලේවි කිරීමකින් තොරව හිංසක ජනතාව මුදා ගැනීමට හැකිවීම ආරක්ෂක හමුදාව ලැබූ සුවිශේෂී දක්ෂතාවකි. මෙවැනි යුද ගැටුම් පවතින සෙසු රටවලටද ආදර්ශ සපයමින් ශ්‍රී ලංකා හමුදාව ප්‍රශස්ත ලෙස මෙහිදී ක්‍රියා කර තිබේ. සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා රජයගෙන ගිය වැඩපිළිවෙල අන්තර්ජාතික පැසසුමට ලක්විය. ඒ ගැන සොයා බැලීමට වරින් වර ශ්‍රී ලංකාවට පැමිණි විදේශ නියෝජිතයෝද ඒ බව තහවුරු කළහ. කොටි ත්‍රස්තවාදීන් මේ දෙමළ ජනතාවට දී ඇති වද හිංසා එම ජනතාව නැගූ අඳෝනාම සාක්ෂි දරයි. හැමෝටම නිවසයක් ඕනේ, හැමෝම ජීවත් වෙන්න ඕනේ, හැමෝම බේර ගන්න ඕනේ, රජුට කියන්න ඕනේ අපි ළමයි ඔක්කොම දෙමළ ජනතාව ඔක්කොම බේර ගන්න ඕනේ. මගේ ජීවිත නැති වුණත් කමන්නේ නැහැ, අපෝ අපි ළමයි බලන්න බෑ. කකුල නැතුවයි මේ පාරේ මෙරිලා මෙරිලා ඉන්නවා. අපි දැකලා දැකලා ජීවත් වෙපා වෙලා මගේ ජීවිතේ තරදෙන් නටක මේ කියන්නේ මගේ ජීවිතේම බේරන්න ඕනේ. ත්‍රස්තවාදී ගල්ලිය අපේ මහජනයාට දෙමළ මිනිසුන්ට කරේ මහා අපරාධයක් තමයි. ඊට මීට වඩා කිසිම අපරාධයක් වෙන කවුරුත් කරේ නැහැ. ওই දෙමළ මිනිසු තමයි දෙමළ මිනිසුන්ට කරේ අපරාධේ ප්‍රබලයි.
අපි කොහොමදයි බේරගත්තේ? ඒක තමයි සන්තෝෂ. ඊළම් සිහිනේ තුල අනාගතය අඳුර කරගෙන සිටි මේ ජනතාව දැන් එකම දජයක් යටතේ සීමා මායිම් නැති දිවි පෙවෙතකට ගොනු වී සිටිති. මොවුන් සියලු පහසුකම් සහිතව යලිසිය ගම්බිම්වල පදිංචි කරවීම රජයේ අපේක්ෂාවයි. එතේ කවුන් සහන ගම්මානවල රඳවනු ලැබ සිටිති. ඔවුන්ට ආහාර පාන ඇතුළු සියලු පහසුකම් රජයෙන් සැපේ. LTT ග්‍රහණයෙන් මිදීමේ සාමාන්‍ය ජනතාව රජයේ පාලන ප්‍රදේශ වෙතට පැමිණියා. එසේ පැමිණි ජනතාව පිළිබඳව දරුවන් පිළිබඳව ජනාධිපතිතුමාතුන් එක් පොරොන්දුවක් මේ. රාජ්‍ය නායකයා ලෙස උතුරේ ඔබ සැමට මම පොරොන්දු වෙන්නම්. ඔබගේ පමණක් නොවේ, ඔබ දරුවන්ගේ අනාගතය පිළිබඳව වගකීමක් ඉතාම සුරක්ෂිතව අප බාර ගන්නවා. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමේ සටනේදී රණවිරුවන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. රණවිරුවන් පමණක් නොවේ, දකුණේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවිතවලින් තමන්ගේ ජීවිත පූජා කරමින් මේ රටට එවැගේම මේ ජාතියට සාපයක් වූ ත්‍රස්තවාදය නිසා පන්ති කෙව්වා. විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදී නායකයා උත්සාහ කළේ දකුණේ ජනතාවගේ ලේ මතින් තමන්ගේ සිහිනය සැබෑ කරගන්නට. කෙසේ නමුත් දකුණේ දිවිපිදු ජනතාව වෙනුවෙන් ජාතික නාලිකාව තබන කෙටි සටහනක්. දෙමාපියන්ට දරුවන් මහිමි කරමින්, බිරින්දාබරුන්ට සැමියන් මහිමි කරමින්, දරුවන්ට දෙමාපියන් මහිමි කරමින් ප්‍රභාකරන් දුටු ඊනියා ඊලම් සීනය කිසිදා සැබෑ නොවන සීනයක් බවට පත්වී අවසන්. සීනයක් වෙනුවෙන් ඔහු පිළිගත් ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. බල තෘෂ්ණාවෙන් පෙළුණු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය වර්ග කිලෝමීටර් 65610ක් වූ මේ කුඩා දිවයිනේ තමත් රාජ්‍ය ගොඩනැගීමටයි උත්සාහ දරුවේ. වචනයෙන් කතිකාවෙන් විසඳුම් ලබා ගැනීම පසෙකලා වෙඩි උණ්ඩෙන් සහ බෝම්බෙන් ප්‍රතිචාර දක්වන්නට ඔවුන් පෙළඹුණේ බියුරු වැටී සිටි බැවින් සිය බිරිඳ හා තරුවන්ගේ හත ගැස්ම පමණක් හඳුනාගත් ප්‍රභාකරන්ට අන් කිසිදු මිනිසෙකුගේ හත ගැස්ම විමසන්නට අවශ්‍ය වූයේ නැහැ. තනක් නොතනක් නොබලා සිවිල් ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඔහු පෙළඹුණේ ඒ නිසයි. 1984 නොවැම්බර් 30 වනදා කෙන්ටා ඩොලර් ගොවිපළවලට ප්‍රහාර එල්ල කරමින් කොටි සංවිධානය සිවිල් සංහාරය ආරම්භ කළා. එම ප්‍රහාරයෙන් අහිංසක සාමාන්‍ය වැසියන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කොටි ත්‍රස්තවාදී මිලි චත්‍රිය ලුවට විදහා පාමෙන් දිනෙන් දින සිවිල් වැසියන් ඝාතනය කෙරුණා. ගම්මානවලට කඩා පනිමින් කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ලේපිපාසාව මති නොකියන්නට සංසිඳුවා ගත්තා. ත්‍රිකුණාමලය, නාමල්වත්ත, ආන්දන්කුළුම් මහත්ගුල්බැව, අම්පාර, මහනාගපුර, පොළොන්නරුව, මැතිනිගිරිය වැනි ගම්මාර රැසක සිවිල් ජීවිත දහස් ගණනින් කොටි පිල්ලට හසු වුණා. වරවැව, උගන, අනුරාධපුර, නවගමු ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන රැසක අහිංසක වැසියන් විශාල සංඛ්‍යාවක් කොටින්ගේ ගොදුරු බවට පත් වුණා. කිසි දිනක හිමි නොවන භූමියකට කැස කවමින් සිටි කොටි ත්‍රස්තවාදීන් රට අභ්‍යන්තරයේ ගම්මානවලටද කඩා පනිමින් මිනිස් ජීවිත විනාශ කළා. මුස්ලිම් ජනතාව කෙරෙහිද කොටින් සතු ක්‍රෝධය මුදාහරිනු ලැබුවේ මුස්ලිම් ගම්මානවලට කඩා වැදී සමූල ඝාතන සිදු කරමින්. පල්ලියකුඩැල්ල, වවුනියාව, අරන්තලාව සහ අම්පාරයේ පිහිටි මුස්ලිම් ගම්මාන හා එරාමුරු 3-6 කලාපවල මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වුණා. කොටි ත්‍රස්තවාදීන්ගේ තවත් ඉලක්කයක් බවට පත් වුණේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථානයි. බස් රථ, බස් නැවතුම්පළ, දුම්රිය ඉලක්ක කර බෝම්බ රසක් පුපුරවා හැරුණා. ත්‍රිකුණාමලයේ සීරුවර බස් බෝම්බේ මේකිය සංඛ්‍යාව 127ක්. පිටකොටුව මාධ්‍යම බස් නැවතුම්පළේ බෝම්බ පිපිරීමකින් 113ක් මිය ගියා. කැබිතගොල්ලෑව, බුත්තල, දඹුල්ල, පිළියන්තල ඇතුළු බස් බෝම්බ වලින් මිය ගිය සංඛ්‍යාව අතිවිශාලයි. මඩකලපුවේ රාත්‍රී තැපැල් දුම්රිය, දිවල දුම්රිය බෝම්බේ සහ කොටු දුම්රිය ස්ථානයේ බෝම්බෙන් ජීවිත රසක් අහිමි වුණා.
සාමාන්‍ය ජීවිත දීපල හානි කරමින් කොටි ත්‍රස්තවාදීන්ට ලඟා කරගත නොහැකි වූ විමුක්තිය උදා කර ගැනීම සඳහා පූජනීය ස්ථාන ඉලක්ක කර ගැනීමට ගනු ලැබූ වාරගන්නත් විශාලයි. බෞද්ධයන්ගේ අති ගෞරව බහුමානයට පාත්‍ර වන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස 1985 දී ප්‍රහාරයක් එල්ල කරමින් කොටි එම සටන ඇරඹුවා. එහිදී සදහවතුන් 146 දෙනෙකු බිය ගියා. අරන්තලාවේදී වික්ෂුන් වහන්සේ රැගත් බස් රථයක්ද කොටි ඉලක්කයක් බවට පත් වුණා. සෝමාපති විහාරය වන්දනා කරමින් සිටි සදහවතුන් පිරිසකටද කොටි ප්‍රහාර එල්ල කළා. බෞද්ධයන්ගේ බුදුන් මල්කඩවන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ හිඳින පුදබිමටද කොටි ත්‍රස්තවාදීන් මරාගෙන බැරන ප්‍රහාරයක් එල්ල කළා. වෙසක් උත්සවය සමරමින් සිටි මඩකලපුව විහාරස්ථානයකටද එල්ල කළ ප්‍රහාරයෙන් 23 දෙනෙකු මිය ගියා. ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය ස්ථාන රැසක්ද කොටි ඉලක්ක බවට පත් වුණා. කාතන්කුඩි පල්ලියට එල්ල වූ ප්‍රහාරයෙන් යඥා කරමින් සිටි 147 දෙනෙකු මිය ගියා. මඩකලපුව සාන්තිවලි පිල්ලයාර් කෝවිලේ සෙල්ලයා පරමේශ්වරන් කුරුක්කල්තුමා ජීවිතක්ෂයට පත් වූයේද කොටි වෙඩි ප්‍රහාරයකින්. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ කියා කන්නා කොටි ත්‍රස්තවාදීන් දෙමළ ජනතාවගේ විමුක්තිදායකයා ලෙස පෙනී සිටීමට උත්සාහ දරුවා. එහෙත් යාපනය හා අරලගම්බිල ප්‍රදේශවලදී දෙමළ ජාතිකයන් විශාල පිරිසක් ඝාතනය කළ කොටි ඔවුන්ට ඉක්මන් විමුක්තිය ලබා දුන්නා. ජීවිත හානි කරමින් රටේ ශ්‍රම සම්පත විනාශ කළ කොටි ආර්ථික මර්මස්ථාන රසක්ද ගුදුරු කරගත්තා. කොළොණ්ඩාව තෙල් ගබඩා සංකීර්ණයට එල්ල කෙරෙනු මරාගෙන මැන්න ප්‍රහාරයෙන් සිදු වූ ආර්ථික හානිය ඩොලර් මිලියන ගණනක්. බෝම්බයට වූ ලොරියක් යොදා ශ්‍රී ලංකා මහබැංකුවට ප්‍රහාරයක් එල්ල කළ කොටි මිනිස් ජීවිත 91ක් බිලිගත්තා. කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේද කොටි ප්‍රහාරයට ලක් වුණා. මරාගෙන මැරෙන කොටි සමාජිකයන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුවලට පහර දී දීපල රසක් විනාශ කළා. මුතුරාජවිල තෙල්කපඩා වහා කැලණිය විදුලි බලාකාරයටද කොටි ප්‍රහාර එල්ල වුණා. කොළඹ ආර්ථික මර්මස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට කොටි ගුවන් යානා දෙකක් යළිත් කොළඹට පැමිණියා. එහෙත් ඒ ඉලක්කය සපුරාගත නොහැකි වූ ගුවන් යානා දෙකම පොළොවට පතිත කිරීමට ආරක්ෂක හමුදාවට හැකි වුණා. දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට ඉන් හානි සිදු වුණා. ජීවිත දීපල අහිමි කරමින් ප්‍රභාකරන් සහ ඔහුගේ අනුගාමිකයින් ලේ පැකිරීම් පිපිරීම් සමග ගෙවා දැමූ සිහිනලන්තය දැන් සුළු විසුළු වී අවසන්. ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය මේ සුවිශේෂී ජයග්‍රහණයට හේතු බව ත්‍රිවිධ හමුදාපතිවරු පවසති. ශ්‍රී ලාංකික ජනතාවට නිදහසේ ජීවත්වීමට විරෝධාර රණවිරුවන් කළ කැපවීම ඉතිහාසයට එක්වනු ඇති බවද ඔහු කියා සිටිති. අද දිනේදී අපි එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ බලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා අවුරුදු 3කට ආසන්න කාලයක් කරගෙන ආපු හතරවෙනි ඊළාම් යුද්ධයේ අවසාන ජයටම් ඉදිකරා මුළු රටම එක ගොඩියක් යටතේ පාලනයට අතිගරු ජනාධිපතිතුමාගේ අනසකට යටතට මුළු රටම ගෙනාවා. මුළු රටම දැන් එක ගොඩියක් යටතේ පවතින්නේ. ත්‍රස්තවාදය එල්ටීටී ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අතුගා දාලා සම්පූර්ණයෙන්ම රටින් විනාශ කරලා අතුගාලා දැම්මා. මේ දක්වා අපි ප්‍රභාකරන්ගේ පුතාගේ පුක්කුවම්මන්ගේ බානුගේ නඩේෂන්ගේ වැනි ත්‍රස්තවාදී නායකයන්ගේ මළසිරු අඳුරාගෙන තියෙනවා. ප්‍රභාකරන්ගේ මළසිරුරත් අපි අද දවසේ විනාශ කර ත්‍රස්තවාදීන් 300ක් පවර දෙන අතර ඇතයි කියලා බලාපොරොත්තු වෙනා ඒ ගැන පරීක්ෂණ පවත්වාගෙන යනවා. ජාතිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉෂ්ට කළ යුතු සේවය මේ අවස්ථාවේ අපි ඉෂ්ට කළා තියෙනවා කියලා අපි ආඩම්බරයෙන් පවසනවා. අපට අතිගරු ජනාධිපතිතුමා බාර දුන්න රාජකාරිය අපි අකුරටම ඉෂ්ට කරලා අපගේ මව්බිම වෙනුවෙන් අපි ඒ රාජකාරිය සාර්ථකව නිමා කරවග ඉතා ගෞරවයෙන් අපට ප්‍රකාශ කරන්න පුළුවන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන්. මේකට පළමෙනම හේතුව අතිගරු ජනාධිපතිතුමාගේ නොසැලෙන නායකත්වය සහ ආරක්ෂක ලේකම්තුමාගේ අසීමිත කැපවීම. ඊට අමතරව හමුදා තුනම යුද නාවික ගුවන් සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක සේවා සියලු දෙනාම එක කණ්ඩායමක් ලෙස ඉතාමත්ම කැපවීමකින් තමුන්ගේ රාජකාරිය නොපිරේලා ඉටු කරපු නිසා අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. මම ඒ සියලු දෙනාටම මේ අවස්ථාව කරගන්නවා ස්තුති කරන්න. තවත් අපේ නැටුණු රණවිරුවන් අප අතරින් මේ යුද්ධයේ නැටුණු සියලුම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ
සිවිල් ආරක්ෂක රණවිරුවන් ඉතාමත් ආදරෙන් අපි සිහිපත් කරනවා. ඒගොල්ලෝ ජීවිත පූජාවෙන් මේක සටන් කරපු නිසා තමයි අපිට මේවා මේ ජය විජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. අවුරුදු 30ක් වෙනි මේ දීර්ඝ කාලයක් අපේ රටේ විනාශ කරන්නට යෙදුණ කුරුළු ත්‍රාස්වාදී අවසානයේ අද සිදු වුණා. 2006 මාවිල්ලාරු මානසික මෙහෙයුමෙන් ආරම්භ වුණ මෙම ක්‍රියාදාමය වසර 3ක් වෙනි කාලය තුළ අවසන් කිරීමට හැකිවීම මුළු රටටම ලොකු ජයග්‍රහණයක් එක්ක. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු ආරක්ෂක ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ මෙම සියලුම ජයග්‍රහණ ලබා ගැනීමත් හැකිවීම මම හිතන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වෙලාවේ. මෙම ජයග්‍රහණය අපේ රටේ ජීවත්වන සිංහල, දමිළ, මුස්ලිම් ඇතුළු සියලුම දෙනාට අද පටන් නිදහස්ව නිවහල්ව ජීවත් වීමට අවස්ථාව සැලසෙන බව අභිමානයෙන් පවසන්නට පුළුවන්. වසර 30ක යුද ඉතිහාසය තුළ සිවිල් වැසියන් රණවිරුවන් සේම අපේ රටට අහිමි කළ දේශපාලන නායකින් සංඛ්‍යාව කොපමණක්ද? ප්‍රභාකරන් මෙතෙක් කලක් මරා දැමූ දේශපාලන නායකයන් පිළිබඳව ජාතික නාලිකාව කරන අතීත ආවර්ජනයක්. ත්‍රස්තවාදය පරාජය කොට එකම රටක එකම දජයක් යටතේ අපට සිනැසිය හැකි බව, ජාති ආගම් කුල බෙහෙදෙන් තොරව ජීවත් විය හැකි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ එක් අවස්ථාවක් මේ. උංගල් කනවු இப்போது நனவாக மாறுகிறது. எனவே ஒளிமயமான எதிர்காலம் நிச்சயம் 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 நிச்சயம்.
அன்பர்களே, இந்த நாட்டு மக்கள் எல்லோருக்கும் உள்ள எல்லா வசதிகளும் நிச்சயமாக உங்களுக்கும் உண்டு. දශක තුනක් තිස්සේ මොබිමට මහත් සාපයක් වූ කුරිරු කොටි ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ රජයේ ප්‍රයත්නයට මේ දක්වා පාර්ශ්ව ගණනාවක් විරුද්ධව සිටි බව ජනතාව පවසති. මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ඓතිහාසික ගමන් මගේ සමාරම්භයේ සිට අවසානය දක්වා එම පාර්ශ්ව දේශද්‍රෝහීන් ලෙස ක්‍රියා කළ බවටද ජනතාව චෝදනා කරයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට 1977 පසු බලයට පත් වූ සෑම රජයක්ම ප්‍රයත්න දැරුවා. එහෙත් 2001 වසරේදී බලයට පත් එක්සත් ජාතික පක්ෂය උත්සාහ කළේ සටන් විරාම ගිවිසුමකින් උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ඇති කිරීමටයි. එම ඊනියා සටන් විරාමයෙන් එතෙක් කලක් නොතිබූ රාජතාන්ත්‍රික භාවයක් කොටි ත්‍රස්තවාදීන්ට ආරෝපණය වුණා. ගුවන් යානා, බරාවිය තුළු වෙනම රාජ්‍යයකට අවශ්‍ය සියලු අංගෝපාංග වලින් කොටි ත්‍රස්තවාදීන් සන්නද්ධ වූයේ එක්සත් ජාතික පක්ෂයේ සටන් විරාම සමයේදීය. 2005 වසරේදී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ අනුව මුහුණ දීමට සිදු වූයේ අන්තර්ජාතික සහයෝගිකින් පවා ශක්තිමත් වූ අති අමානුෂික මිලේච්ඡ ත්‍රස්තවාදයකටයි. එහෙත් රජයේ ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම් අඩපණ කිරීමට ඒ කිසිදු බලවේගයකට හැකි වුණේ නැහැ. ත්‍රස්තවාදයේ පැරදවීමේ සටන අඩපණ කිරීමට විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකින් විවිධ කුමන්ත්‍රණ කළා. කොළඹ නගරයේ හුදෙකලා වැවිද යමින් රථවාහනවල නලා ශබ්ද කරන්නැයි ඔවුන් හාසජනක ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. තවත් අවස්ථාවක ඔවුන් පොළොට ගොස් මිලදීගත් හට්ටි මුට්ටි පොළවේ ගසමින් මහත් අනුවණ විරෝධතාවක නිරත වුණා. තවත් දවසක ඔවුන් සිය සුඛෝපභෝගී වාහනවලින් මොහොතකට බැස ගොන් කරත්තවල නැගී කොළඹ නගරයේ සවාරියක යද්දී රටේ බුද්ධිමත් ජනතාව ගුණා කවුරුන්දයි පහසුවෙන් හඳුනාගත්තා මිස ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ පැරදවීමේ ගමන් මග අවහිර කිරීමට ගුණාට හෝ කරත්තයට හෝ හැකි වුණේ නැහැ. කොටිහිතවාදී දේශද්‍රෝහීන් අමනකම් වලින් නොනවති මෙවදු කුහක අදහස් ජනතාව හමුවේ ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයේ පරාජය ඉවසා දරාගත නොහැකි දැනයි. සොප්පි ගැන කියන්නේ විශාල වනයක්. වර්ග කිලෝමීටර් 700ක් විතර තියෙනවා. මොන කොළඹ දිස්ත්‍රික්කයට වඩා විශාල. සිංහ කරන්න ඕන ගුණයකට පුළුවන්. අවි පිටරලින් සල්ලි අරන් අවි ආයුධ ගන්න එක තරම් අමාරු දෙයක් නෙමෙයි. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්නේ. ඔබතුමාලා මේ කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යන්නේ. කොටි ත්‍රස්තවාදයේ අවසානයේ ඉතිහාසගත වූ මේ මොහොතේ පවා මෞබිමේ රැඳී සිටීමට අපේ රටේ විපක්ෂ නායකවරයාට හැඟීමක්වත් තිබුණේ නැහැ. ඔහු අවසන් මොහොතේ පවා මාන බැලුවේ නෝවේජියානු එන්ජිඕ ඩොලර් තාක්කන් සමග ගජමිතුරු පියවරින් කොටි මඩින මහසටන ආපසු හැරවීමටයි. එහෙත් දැන් කොටි ත්‍රස්තවාදය මෞබිමෙන් ඇස්පනා පිට පරාජය කර තිබේ. එම පරාජයත් සමග කොටි හිතවාදී සියලු පාර්ශවද නිහඬ පරාජයකට ලක් වී ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ අතීත පාප කර්මයන් මදකින් හෝ අහෝසි කර ගැනීමට මොවුන්ට තවත් එක් අවස්ථාවක් ඉතිරි වී තිබේ. ඒ හෙටින් ඇරඹෙන විජයග්‍රාහී ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීමට සහාය දීමයි. එසේ නොවන්නේ නම් ඔවුන්ගේ නොනවතින දේශද්‍රෝහීකම් වලට ජනතාවගෙන් නිසි ප්‍රතික්‍රියා ලැබෙනු නොඅනුමානයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙට පෙරවරු 9:30ට පාර්ලිමේන්තුව අමතයි. එම උත්සවය පෙරවරු 8:30 සිට සජීව ලෙස විකාශය කිරීමට ජාතික නාලිකාව විධිවිධානය යොදා ඇත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමෙන් වළකින්නැයි උද්ඝෝෂකයෝ පිරිස බ්‍රිතාන්‍ය රජයට දැනුම් දෙති. එම උද්ඝෝෂණය කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අවියස අද පැවැත්වින. සිවිල් සංවිධාන එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ කටයුතු වලට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් අවශ්‍ය බවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ප්‍රකාශ කොට තිබිණ. මිලිබෑන්ඩ් ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලකයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත උද්ඝෝෂකයන්ගේ දැඩි විරෝධයට ලක් විය. ආමන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකා once again with me is
Yeah, we are in front of the British High Commission here in Colombo, and there is a mass protest going on in front of the British. සිට පුරා සතියක් සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩි ඔසවා තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි. ජනාධිපතිතුමා ජාතික ඇමතීමේ කතාව රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යවලින් සවන් දීමට අවශ්‍ය විධි විධාන යොදන ලෙසද අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි. මගේ මාතෘභූමිය ජයෙන් ජය ලැබූ මාතෘභූමිය දිනේවා මාතෘභූමිය මගේ මාතෘභූමියට නමස්කාර වේවායි ප්‍රාර්ථනා කරමින් අපේ රටේ උතුම් වූ තැන උත්තරීතර තැන විවස්ථා 10ක ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යතිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අපි ලැබූ ඒ අභිමානවත් වූ ජයග්‍රහණය පිළිබඳව පාර්ලිමේන්තු සභාවට කියමින් මුළුමහත් රටටම කියමින් ඉන් ඔබට මේ සත් සමුදුරෙන් එහා මුළුමහත් ලෝකයටම ඒ ගෞරවාන්විත ජයග්‍රහණයේ පණිවිඩය ලෝකයට